ශ්‍රී ංකාවේ රජාවලිය විජාවතරන ඉඳල ලංකාවෙ පාලනය සිදුවනු ආකාරය ගැන කතා කරන හතරමනී විඩිය එකයි අද ඉදිරිපත් කරන්නේ. මෙ වීඩුව එකෙන් ක්‍රිස්තුපූර්ව තුන්සේ හැට හතේ ඉඳලා ක්‍රිස්ටපූර්ව දෙසිය පහ වනකං වසර එකසය හැට දෙකක කාලයක් පුරාවට ලංකාවේ රාජ්‍යපාලනය ගැන කියන්න අයොන්න හදන්නේ. හරි කලින් වීඩියුවෝ එක මම නත්තර කරයේ පුබේ රජතුමාගෙන් එතුමා ඔවුරුදු හැත්තාවක් රජකම් කරලා මරණයට පත්වේ නන්නේෙ ක්‍රිස්ටුපූරු තුන්සී හැටහතේදී. අද එතනීදලා කතාව ඉදිරියට කරගෙන යන්නම්. පණ්ඩුකාබේ රජතුමාගෙන් පස්සේ රජකම්මට පත්වෙන්නේෙ ඔහුගේ පුත්‍රයාාවුණු මුට සිව රජතුමයි. මෙතුමාගේ කාලයේදී තමයි ලංකාවේ පළමුුවරට උද්‍යානයක් ඉෙදිවෙන්නේ. මේ උද්‍යානයට භූමිය තෝරගත්ත වෙලාවෙේ අකල් වැස්සක් ඇදහැරිිලා තියෙනවා එ හින්ද මේ යුද්‍යානයද මහා මේගවන කියන නම යොදනවා. පසුකාලයනව මහමයවුනා කියන නමින් හඳුන්වන්නේත් මේ උද්‍යානයම තමයි. ඉතින් ප්‍රිස්තුපූර්ව තුන්සේ හැට හතයිඉඳලා ක්‍රිස්සපූර් තුන්සිය හත දක්වා වරුදු හැටක කාලයක් විතුමා ඉතාමත් සාමකාමේ විදිහට රට පාලනය කරනවා. මුටසිව රජතුමාගෙන් පස්සේ ඔහුගේ දෙවන පුත්‍රයාවනු තිස්ස කුමාරය රජකමට පත්වෙනවා. පසුකාලීනව දේවානම් පියතිස්ස එහෙමත් නැත්නම් දෙවන පෑතිස් කියල හඳුන් වන්නේත් මෙතුමාාවම තමයි. මේ කාලයේදී තමයි ඉන්දියාවේ අශෝක රජතුමා තමන්ගේ ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ එතුමා රටවල් කිහිපයකටම බුදු දහම හඳුන්වල දෙන්න ධර්මදූත කන්දාායම් පිටත් කරලා යවනවා. ඉතින් ලංකාවටත් මේ විදිහට ධර්මදූත කණ්ඩායමක් එවනවා. මිහිඳු හිමියන් නැත්තුළු රහතන් වහන්සේලා පස් දෙනෙක් සාමනේර නමක් වගේම උපන්සකයකුත් මේ ධර්මදූත ගමනට එකතු වෙනවා. තිස්ස කුමාරයාගේ බුද්ධිමට්ටම මනන්න බුද්ධි පරීක්ෂණයකුත් කරපු මහිඳු හිමියන් ලංකාවට බුදු දහම ලබා දෙන්න තීරණය කරනවා. දේවානම් පේතිස රජතුමාගේ කාලේදිමයි සංගමිත්තා තේරණය ශ්‍රීීමමහා බෝධිය දක්ෂිණ ශාකාවක් ලංකාවට වැඩම කරවන්නේ මේ අවස්ථාවෙදි අර්ථවත් ආකාරය වෘක්ෂවන්දනාවක් වගේම භික්‍ෂණී ශාසනයේ ආරම්භයත් සනිටුවන් වෙනවා. දේවානම් පේතිස්ස රජතුවා මහමෙවුුණ උයන සංඝ්‍යා වහන්සේලාට පූජා කළා එ වගේම සං්‍යා වහන්සේලාට වාසය කරන්න මහාවිහාරයත් ඉදි කරනවා. ලංකාවේ පළමුවන දාගැබවන තෝපාරාමේ ඉදිවෙන්නෙත් මේ කාලේදිමයි තෝපාරාමේ තැන්පත් කරලා තියෙන්නේ බුදුන් වහන්සේගේ දකුණු අකුදාතුවයි. ශාසනික වශයෙන් ඉතාමත් සුවිශේෂී සිතුවීම් ගණනාවක් සිද වුණු දේවානම් පේතිස රජතුමාගේ රාජ සමය දේශපාලනමය වශයනුත් තීරණාත්මකවදියක් ලංකාවෙේ උපරාජධානි බිහිවීම ආරම්භවෙන්නෙත් මේ කාලේදිම තමයි. ඒක වෙලා තියන්නෙ මෙන්න මෙහෙමයි. දේවානම් පේතිස රජතුමාට පුංචිපුතෙක් නල තියෙන. ඉතින් රජතුමාගේ බිසවට ඕන වෙලා තියෙනවා දේවානම් පේතිස රජතුමාගෙන් පස්සෙල් රජකමර් මේ පුංචි පුතාට ලබා දෙන්න. හැබැයි ඒකට තිබුණු එකම බාධකය තමයි රජතුමාගේ සහෝදරයා වුණු මහානාග කුමාරයා. ඉතින් බිසව උපායක් කල්පනා කරනවා කොහුම හරිම මහනාග කුමාරාව මරාදමන්න. මහානාග කුමාරයා වැවක වැඩ පරක්ෂා කරමින් ඉන්න වෙලාවකර දේවානම් පිය තිස්ස රජතුමාගේ බිසව විෂයෙද අම්ඹකෝඩයක් සේවකයකය ඇතේ මහානාග කුමාරයට යවනවා ඇ බලාපොරොත්තු වෙන්නේ මේ අම්ඹ ආහාරයට අරගෙන කුමාරයාම් මරණයට පත්තයි කියලයි හැබැයි සිද්ධ වෙන්නේ ඇ කිසි විටකත් නොසිතූ දෙයක්. කාටත් කලින් මේ විශෂ අඹවල රස බලන්නේ තිස්ස රජතුමාගේත් බිසවගේෙත් පුංචිපපුතයි. ඉතින් බිසවගේ මේ දුෘෂ්ට උපාහෙන් පන්දිගෙවන්න සිද්ධ වනේ තමන්ගෙම පුතාටයි. මේ සිද්ධියෙන් පස්සේ මහානාග කුමාරයා මාගමට ගිහිල්ල උපරාජධානයක් කාරම්භ කරනවා. තිස්ස මහාරාම කිරෙවෙහෙර ක්‍රවල තියෙන්නේ මේ මහානාග කුමාරයක් කියලා මතවාදියකුත් පවතිනවා. ක්‍රිස්තුපූර්ුව දෙසය හැට හතේදී දේවානම් පියතිස්ස රජතුමා මරණයට පත්වෙනවා. ඔහුගෙන් පස්සේ රජකම ඔහුගේ සහෝදරයන් වෙත පැවරෙනවා. උත්තිය මහාසිවර් සූරතිසයන රජවරුන් වසර දහයබැගින් රාජ්‍යපාලනය කරනවා. සූරතිස රජතුමාගේ කාලේදි තමයි සිංහල රාජධානයට පළමුුවරට සතුරුආක්‍රමණයක් එෙල්ල වෙන්නේ. ලංකාවට අශ්ප වෙළදාාමේ ආව දෙමනජාතිකයන් වන සේනහා ගුත්තික සූරතිස්ස රජතුමා මරා දමල රාජ් පැහැරගන්නවා. ඔවු දෙදෙන අවුරුදු විසිද් දෙකක් රාජපාලනය කරනවා. සූරතිස්ස රජතුමාගේ බාලම සහෝදරයා වුණු අසේල කුමාරයා තමන්ගේ පරම්පරාවට අහිමෙවුණු රාජ්‍ය බලය නැවතත් ලබා ගන්නවා. ඒ ක්‍රිස්තුපූර්ව දෙසය පහළවේදී. හැවැයි ඔහුට රජකම් කරන්න ලැබෙන්නේ අවුරුදු දහයක් විතරයි. දෙමළ ආක්‍රමණනිිකේක් වුණු එලාර අසේල රජතුමා මරල නැවතත් රාජ්‍ය පැහැර ගන්නවා. මේ දේවල් අනුරාධපුරයේ සිද්ධ වෙන අතරෙදි අපි බලමු මාගම රාජධානය පැත්තෙ මොනවද වෙන්න කියලා. මහානාග රජතුමාගෙන් පස්සේ පිළිවලින් යටාලතිස්ස ගෝටාබර් කාවන් තිෙස්ස කියන රජවරුන් මාගම රාජධානය පාලනය කරනවා. මෙහිදේ සිද්ධ වෙන්නේ පියාගෙන් පුත්‍රයාට රජකම පවරාදීමයි. මේ කාලේදී යටාල තිස්ස රජතුමාගේ තවත් පුතෙක්වුණු තිස්ස කුමාරයා කැලනී උපරාජධානයක් ආරම්භ කරලා කැලනි තිස්ස කියන නමින් රජවෙනවා. කැලනි තිස්ස රජතුමාට ලසනද්දූ කුමරියෙක් ලැබෙනවා. ඇව හඳුන් වන්නේ දේවි කියන නමින්. මේ චරිතටික මාගම, කැලනිය නුරාධපුර කියන ස්ථානවල විිසිරිලා හිටියත් රාජාවලයේ කතාවේ ඉදිරේදි ඉතාමත් අපූරු විදිහට ඔවුන්ව අපට හමුුවෙනවා ඉතින් ඒ සම්බන්ධය තේරුම් ගන්න පහසුවෙන්න තමයි අද මේ අයව හඳුන්වල දුන්නේ. හරි අදට මේ ඇති රාජාවලිය මීළඟ කොටසින් නැවත හමුුවමු.